න ෝගබර වත් බුණ නැන තන බෝගම්බර වැවනේ ඔතන තිබුණේ මේ වගු බිමක් ික්‍ෂූ වහන්සේලා කියලා මහාගොඩක් හිටේන සරන්ර හාමුදුරු ප්‍රමුඛ සිල්ලුවත් සමාගම කියල කක් තිබුණ මේ න්ස ස හි ි පැදිල කිරීමක්රාේකසිේ සුනමේ වැඩ සහන මේ ගනිින්න් වහන්සේ කෞවද කියලා මාජර ර ද හොඳ පැදිි කිරීමක්රන්න ඕ ඇතවශය ගනින් හන්සේලා කියනෙක දැන් අපි. නිකමට කියනකොට කියන අයි ෝ ගොල්ල හාමුදුරු නෙේ ගනින් ාන්සේලා කළෙම අප හෙල තින ො නො ැන්ගල කියන ඉද අත්වශම මේ ගින් හන්සේලා කෙල කනෙ වැද ගම්මකට නැති ඉවත දැමිය යුත්තු නිකං රූකොඩ චරිත කහිපයක් නෙමේ ගනින් නාාන්සේලා නිර්මාණය වන්නෙත්. න්න පුල ට පි ඇතන බට ර බ ද ප ප ලම. ම සමාජ මධදය ෝක්සේිට ඔබේ අදහස් ප්‍රශ්න යම කරන්න අපි විානයක් ගන්න ප්‍රෝතිවල්ට ප්‍රෝතිරමෙන් අනතුරුව නැවත අමිට ිි සමග අපි නැවතත් තන්නමිට ඩිස්්‍රීිය වැඩ සරහන්න සමග අදත් අපේ පලනි කොටසේ ඔබේ ප්‍රශ්න වලට තමයි යොමුණේ එතින්න ඒ ප්‍රශ්න වටේ දී අපි කතාබහක් කළේ මේ ආධිමානමය ප්‍රාග්මාණවයා කියන මානවයක් ඔයියා කරෙන්ද සතුටින් හිටියේ කියන කාරණය පිළිබඳ මහශ රා්ුමද දෙවයන් හරි අපපුරු විග්‍රහයක් කලා ඉතිං බට පලවැනි කොටසන්නේ නරන්න පුුවන් අවිි දෙෙවැනි කොටසේ. පට ෙ ග තරන ින්ද ක පනස් පහහිතිස්තුන හැටතුන ද ක පන හ හැටතුන ඒකම අප තව ට විස හතලිස් පහ කොළ අලිට දිිශ්‍රී ට පුලුවන් ලියන්න ඒකම තවත් ලියන්ඩ ක්‍රමතියනවා ැම් බොෝ දෙනෙක් කැමති කමෙන් සිවිදිර ලියන්න ඊමේල් ලවන්න අපේ සමාජ මාධ්‍යවල් ලියන්න ඒ සඳහා ඔබට අපි මේ බල ඉන්නවන පිවාන් ඉන්න රාත්‍රී නයන් පසේ ැතැම ියතුු නලිකරම පඩස රහයක්ෙනවා ඔබට පුළුවන් මේ කටයුතු වලට ඔබේ අදහස් කමෙන්්සි දිහයට ඉදිරිපත් කරන්න ඉති ඔොබ දන්නවා අපි දැන් අපේ රාජාවලිය අන්තිම ගැට්ටේ ඉන්නෙසහර අන්තිම හරි ඉන්න මහනුව රාජධානී යුගය අපි ගිය සතියත් මේ කතා කරේ මේ ශ්‍රිවිජය රාජසිංහ මේ රජතුමා පිළිබඳව බොහෝ දෙනෙක් ගිය සතය තමයිස දැනගත්තේ මේ තායිලන් එහෙම නැත්තන් එදවස සියමේ කුමාරයෙක් මෙහේ රජවෙන්න හැදුව කියලා ඉතිං කම්පඩ් පිම්පික් කියන මේ කුමාරයක් ඔහුගේ කුමන්ත්‍රණයක් නනේ මේ අපේ අයමා රාධනා කරල තමයි ගන්න ගත්තේ. කදයි එටෙදිී හරි ලස්සන සිද්ධියක් වුණා රජතුමා මේක දැනගැන ක්‍රියා කලේ කොහොමද කියලා අප එකසි අනුවනි වැඩස්ත්‍රහන්නේ තුන් එනි කොටසේ අවසාන කොටසේ මේ රජතුමා මේ උගුලෙන් බේරරිච්ච විදිහ පිළිබඳව මේ කොයි ආකාරයෙන්ද කියලා සඳහන්ම් මෙවා මේ ජනකතා රසකතා නෙමේ මේවා ඇත්තට එදාවාස සිද්ධ වෙච්ච කතා ඇත්තටම වෙච්චේ වා මේ රජතුමාව යටින් කූරු මේ තියෙන පුුවක වාඩිල්ල කොහොඳ මරණඩ හැදුව කියන එක මේ ජනකතාවක ජනස්ෘු තියන එකක් මෙමයි මේ මේ පැස්පනා පිට එම නැත්තන් ඒවල් ලිකිතව ලියලා මේම උනා කියලම මේ තියෙන කාරණා ඉතිං එහෙම ඉතිහාසයක් පහු කරන තමයි මේ වර්තමානය කර අපි ඇවිල්ලා තින්නේ දැන් අර කුමාරයට බොකොද වුණේ කියන ප්‍රශ්න ඇත්තට මස එයා ඒ ගියහත තයිලන්තෙන ඔහ රජුරෝ සම්බන්ධයෙන් කටයුතු කරත් ඉතාම ප්‍රඥාාවන්තේ දයෙන ්‍යවන්ත විදියට හා රාජ්‍යතාන්ත්‍රික විදිට. එතකොට ඇත්තෙම කුරුම්ටි පිම්පිට් කියන සියම් කුමාරයා ඔහුගේ අභිමතයෙන් මෙත නෑවිල්ලා කුමන්තරණයක් කල්ලා රාජසිංහ රජතුමා බලයෙන් පහ කරන්ඩ ඔහුගේ කුමන්තරණයක් නෙමේ නීමේ සමාරයට කුරුම්ටි පිින්පිට් කුමාරයා වනත් සම්ම සම්පූර්ණණම, ැනගෙන ඉට නැතුව ඇති මේ කුමන්තරණේ පසුබීම මොකක්ද ගෙන ඔහු ඇත්වශය මාවයාර් ෞද්ධ දූත පිරිසක් හැටියට ආවේ නමුත් කොරුම්ටි පිම්පිට්ක කුමාරයාගේ කාලේ සියම රජකරපුරයුතුමා දැනං හිටියා මේ මෙහම ව්‍යාපාරයක් තමයි මේ යන්නේ කොමන්තරණයක් කියන නවත් කේර්තිසි රජසිංහ රජතුමා මේ සම්බන්ධෙන් කටයුතු කළ ආකාරය ඉතාම රාජ්‍යතාන්ත්‍රික බව අපට පේනවා. ඉති ඔහු එසේ රාජ්‍යතාන්ත්‍රක ලෙස කටයුතු කිරීමටත් බලපාපු ප්‍රධාන හේතුව තමයි හුට සමකාලී නව මුහුණදන්ඩ වෙච්ච අතිශය තීරණාත්මක බලපෑම් සහගත පසුබිම ඔහුගේ බලය ස්ථාවරත්වයට පෞත්තාගෙන යන්න. ඉතකොට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුන්මා කරපු කීරති රාජන රජතුමාගේ කාලෙත්තුල සහ ඔට කලින් හිටපු ශ්‍රී විජ රාජසිංහ රජතුමාගෙන් එ දෙෙන්නන නියමාකාරම නායකරවන්සි රජවරේ මුළමනින්ම එදි අපි පහුගේ වැඩ සටහනෙත් කිවවා උුන් නායකරවන්සිකවෝ හැටියට හම හ හංවඩු ගෙහ් වට තිගුලු නායකර තමයි නමු එෙගුල කුඩාකාලේ ඉඳල හැදුනිසා ංහල සමාජය ඇතුළේ ඇත්තෙම මේ හැමන්නේ දෙන්නම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ශිල්ප ශාස්ත්‍ර ලබාගෙන බුද්ධාගම ගැන හොඳ දැනුමක් ලබාගෙන සිංහල භාෂාව හොඳින් කතා කරන්ඩ පටන් අරගෙන එක පුරුදු පුහුණවෙලා වැඩ කටයුතු කලා හැබැයිති හෙමයි එහෙම උනයි කියලා නුවර් මහනුවර කන්ද උඩරට ප්‍රබුවරුන්ගේ සහ භික්‍ෂූන් වහන්සේලාගේ භික්‍ෂුණ වහන්සේලා කියලා මහාගොඩක් හිටියනය සරංකර හාමුදුරු ප්‍රමුඛ සිල්ලුවොත් සමාගම කියල කක් තිබුණ තු නින් වහන්සේ හි න්සේල හි අප පැහදිලිකිරීමකරාේකසි අසුනමේ වැඩ සහනේ මේ ගින්න් වහන්සේලා කෞද්ද කියල. ඒ මාජය වාර්සමය හොඳ පැදිලිකිරීමක්නවා ඇත්වශම ගනිින්න්නාන්සේලා කියන එක දැන් අපි එනිකමට කියනකොට කියන අයිෝ මේ ගල්ල හාමුදුරුන මේ ගනින්නාන්සලා කෙළෙම අප හෙල තින නොක් නොක් තැංගල කියනවා හිට ඇත්වශ මේ ගනින්නනාාසේලා කෙල කෙනේ වැදගැම්මකට නැති ඉවත දැමිය යුත්තු නිකං රූකොඩ චරිත කිහිපයක් නෙමේ ගනින්න්නාන්සේලා නිර්මාණය වෙන්නෙත්. ඒ සමාජයේ අකණ්ඩ පරිනාමය වෙනකොට ඒ සමාජය තුළ ඇතිවෙන විවිධාකාර හේතු ප්‍රත්යන් පෙළගැසීමෙන් තමයි. අර අපේ රටේට ආවේනිකවුණු මේ තේරවාදී බෞද්ධ මහා සංග සමාජය වෙනුවට ගනින්ාන්සේලා කියලා තව ප්‍රතිරූපයක් නිර්මාණී වෙන්නේ. ඇදි මේ ගනින්නාන්සේලා කියන්නේ ඇත්තවශය ප්‍රභූ පවුල්වලට සම්බන්ධතාවති බිච්ච ඒ පන්සල් වලට පූජාකරපු ඉඩංහා. ඉඩ සමඟ යින්ද්‍රී සම්බන්ධතාවක් තිබෙන මේ පිරිසක් ඇතිගුළු ප්‍රභූ පිරිසක් ඒගොල්ලෝ බනපොත්තිික ආරක්ෂය කරන යන්තන් ය පන්සිල්ටිකක් දන්නඩුවත් සමහරයට පුළුවන්කමක් තිබුණ නෑ කියලා සමහර්තයන් වල සඳහන් වෙලා තියෙනවා ඒගොල්ලු ගෙනඒගොල්ලෝ බිහිවීම වනාහි අර දේශපාලනික වශයෙන් අස්ථාවර වන සමාජයක් තුළ රාජ්‍යයෙන් අනුග්‍රහය ලබමින්ම් තිබුණු බෞද්ධ සම්ප්‍රදාායිල් සස්ථාව පන්සලට භික්‍ෂූන් වහන්සේලාට අත්වන්න නියමිත ඉරණම පිළිවද ප්‍රකාශනයක්යෙන් අපට පේන්නේ ඉති නිසා ගනින්නාන්සේලා ගැනත් එම ලොකු අද්‍යයනයක් කෙරලා නෑ ඉතින් එම මූලාස්ත්‍රතියනවවාන ගනින්නාන්සේලා ගැනත් එහම අධ්‍යනය කිරීම වැදගත්වවා හොඳ අප කියමින් හිටිය මේ කීර්තිසිරි රජසිංහ රජතුමාගේ නායකර ප්‍රභවයට එරහිව මේ ප්‍රබුවරුන් වගේම උඩරට රදල ප්‍රබහරුන් වගේම බෞද්ධ භික්‍ෂු සමාජය අත්හ සල්ලුවත් තැන් ඒ සමාගම ඇතුළ සලු දෙනාම ගනිින්න්නාන්සල ඇතුළු සියලු දෙනාම් ප්‍රතිවරෝධතාව තක්ක අඇවිතරක්න ඒ කේතසිට අපි කිවන ලන්දේසින්ගගේ ලකු ප්‍රශ්න ඇතිවබ ුණ කියල ැ අපි ඇතම මේ සාකච්ඡාේදී කීර්තිසි රාජසිං රයිස්තුමගේ බොහොම කියන්නේ දනාත්මක වැඩකට යුතුන අපි මේ කතා කරන්නේ ඉතින් ඇත්තවශයමඇතුමාගේ කාලේ එහම දනත්මක නොවෙන සිද්ධාමයෙකත් සිද්ධ වන අපි මේ සාකච්ඡාවේ අගට ඒ එක සාකච්චා කරන්න නෙමිතයිද හි අපි ඉස්සල්ලමයා අපි පුද්ගලෙක් මුොද ගීර්ති රජසිංහගේ ලකිබූහම අපේ ලාංකිික ඉතිහාසේ අවසාන කාලයන කීර්තිමත් පාලකේ කැටීර තමයි අපිට ඉදිරිපත්වේ නෙක ඇත්ත ඇත්ත විද්ගතුන් කීප දෙනෙක්ම රාජිසිං රජයතුමාගේ විශත්ව ේෂත්ව ධාරනය කල යෙන පිුවන් තැද බලන්න ඕන්න මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මේ ඔහුට ඕනම පාලෙකුට වැදගත්වෙන්නේ පොදු ජනතාව සමාරු හිතන් එන්න පුළුවන් නෑ අපිට ඕන මේ ප්‍රබවරු ටිකයි රදලවරු ටිකයි පන්සලයිිත්තක හොඳරම් අප රටපාලනය කරන්න පුුවන් ෙ හිතන්න පුළලගක වැරදිී කො අවසානයේදී පාලකයකුට වඩා වැදගත්තන්නේ රටේ මහජනයා මකොද පාලකයෙක් මතුවෙන්නේ පාලකයෙක් පවතින්නේ ජනතාව ව දෙසා එනිසා ජනතාවගේ අභිමතය කියන එක තිීරණාත්මක සාධකයක් එතර ජනතාවගේ අභිමතයට පිටිංගියොත් තමන්ගේ පාලක භාවය හරීම අස්ථාවර තැනකට පත්වනවායි කියනක අපේ රටේ හිටම හැම පාලකයෙක්ම දැනගෙන හිටිය එනිසා අපි කිවනේ ආමමමම මෙමනාද. රජුගේ වගකීම ප්‍රජාව සතුටෙන් තැබීම. රාජදම්මා පජාරක්කා රාජධර්මය නම් ප්‍රජාව රැකීමයි. එතකොට ප්‍රජාවරකින් නැතිවිදිහේ තීරණ තීන්දු ගන්නා ප්‍රජාවට ආරක්ෂාාවන්න බැරිවිදිහට තීන්ද තීරණ ගන්න පාලකයෝ සූදානං වෙන්න ඕන ාලක බවය අතැරල ඇන්ට කොද නතාව තමයි අවසාන දක තිරණය කරන. ීති සවී රජසිංහ රජත්තුමා මේක හොඳින් දැනෙන හිටිය. ඒසා කීති රජෙක් වුණහාම පාර බැහැල පෝස්ටර් ගහන්ඩවත් එහෙම නැත්තං ජනමාධ්‍යයක් එම නෑන අනබරේ තමයි තියන්න. හ මනිසුන් පනිවිඩය වන්න. හැබේ රජ්ජුරෝ පාවිච්චි කරා මෙවලම් දෙකක් මොකටද ජනතාවගේ අවනතභාවේ ප්‍රසාධය හා පක්ෂපාතිත්වය දිනාගඩ එකන රජුරෝග හිල්ලා රම්පගෝධි බෙදුව නෑහම එකක් කරලා නම රක්ෂපාතිත්වයග රජ්ජුර ප අනුගමනය කරා ඉතාම ශාස්ත්‍රීය ආකාරයට ශාස්ත්‍රීය සහ මොකක් දෙට කියන්නේ මේ සංකල්පියආකාරයටැන අයිඩියෝලෝජි කෙල වචනයක් තියන්නේ. එතකට මේ අයිඩියෝලෝජි කියල කියන සංකල්පාවල්ලිය රාජ්‍යයක පැවැත්ම තිරණය කරන ප්‍රධාන සංගටකයක්. තැන් කවරහරි කියයන්න පුල නෑ යිඩියෝජි යැනීම කද අපි අයිඩියෝජි දන්නවා සංකල්පාවල්ලිය අපි වාමාංසිිකයි අප දක්ෂිනාන්සිකයි ඕකට න යිඩියෝජි කියල න්න ට වැඩිය සංකීර්ණ කතන්දරයක් හරි මේ ගැන ශස්ත්‍රී ලිපිලේගෙන ියේවෙල තියෙනවා මේ රාජ්‍ය යන්ත්‍රනය සහ සංකල්පාවල්ලි අතර තියෙන සම්බන්ධතාව ගැන එතකොට කීර්තිසි රජසිංහ රජතුමා මෙන්න මේ මේ උපායමාර්ගික ප්‍රවේෂයට අවතීරණූ බව අපට පේනවා ඔහු එ මේක මම කියන එකක්නෙ මේ මෙතව ඉතිහාසකඥෝ සමාජ විද්‍යක්ෂයොත් මේ කාරණය පෙන්නලදීල තියනවා ඉති රජරු විශේෂයෙන්ම අපේ සුප්‍රකට ඉතිහාසච්චෙක් ව කේම්ඩි සිල්වා මැතිතුමා ඒතුමා හුඟක් ලියල තියෙන ඉතිහාසේ මේ කොටස් ගැන ය ආකාරයකට මක්සවාද දුෘෂ්ටේකංගලේ ලය න ඉතින් මේ බැලුහම මේ කරුණු දෙක මොකක්ද මේ කරුණ දෙක තමයි එකක් රජ්ජුරු පෙන්නන්න උත්සාහ ගත්තා උඩරට රාජ්‍යත තිබ දේවත්වයට ලංවෙෙන්ඩ පුළුවන් දේවත්වයට සමාන්තර ගත වෙන්ඩ පුළුවන් ලක්ෂණයක් තියෙනවා අයි කියලා. මේක මේ කේතිසි රජුන් රජුරන්ට පමණක්කාේනික වෙච්ච ගන්න මේ ලෝකදශාලන ඉතිහාසේ අතීතියදල බැලූත්තේම හුඟක් පාලකය උත්සාහ ගන්නවා ඕවන්වනාහි තමන් පාලනය කරන මිනිසුන් සහ අන්තරීක්ෂේෂිටන දෙවන්තර මැද්දෙඉන්න කට්ටියක් කියල පෙන්න්නද. කියැන ඒගොල්ල තමයි මේ සම්බන්ධී කරය කරන්න දෙව උලට බෑ ක් සම්බන්ධ දි ගන්න සම්බධතියාගඩ බෑතදන් පිරමීඩහ දෙපු පාරාවරජවරුත් පෙනී හිටිය ඒ විදිහට එගලන්ට එකට කියන ඩිවයින් කින්ශිප් කියලා දිව දිව මේ රාජත්වයක් ඉන් පාලක හුඟක්වලට උත්සාහ ගන්නවා එකක් කර ජනතාවෙන් ඇත්තවෙලා ඉන්ඩත් ඒක දෙයක් තැංගොත්වෙලාවට ඒක පාවිච් වුණ අපේ සමාජයෙම තියෙනවානේ තැන්හොඳ හල මහත්තුර දෙන්නෙක් කහුණනාමත් ඉති ඉංග්‍රිසියෙන් කතාාගන්නවා එතොර ඒගොල්ලො හමහිතනවා මේ ඒම කතා කරහම රවට්ට සමාජයේ දකිනවායි කියලා එගොලු වෙනස් තලයක ඉන්නවායි කියලා මේට සිංහලෙන් කතා කරන්න පුළුවන් අ ඒ වගේ ඒවගේ දේවල් තියෙනවා මේ සමාජයක් ඇතුත තියෙන දෙ පාලකයා එමරීර්තිශ්‍රී රාජ සිංහ රජතු මාත් මේ සමා දේවත්වයට සමාන්ත්‍රවී සිටින බවපෙන්නන්න උත්සාහැ ගත්ත පොදු සමාජයට එක එක උපායමාර්ගයක් බොහෝ වෙලාවට මෙ සාර්ථක වෙනවා. බොහෝ වෙලවට මෙ සාර්ක වෙනවා. ජනත අපි දැ මේ කා මේ කාලෙ ඉන්න ජනතාවගේ පැහැටි පේවාන ආවලෝගි දේශවරට කු නිවන් සාෑනයිට කල නිවද ඉට පුලන් කියෙලාප ස්වාත කරන්න සය මොනවාද සමාජක හැටි හම කාලෙම ඒ වගේ කට්ටේති රජවරු කියන දෙවලානවා ඒ වගේම රජවුරු කියන දෙවලු උත්තහනවා රජවරුන්ගේ පාලනය දුරල්ල වෙනකොට ඒ වෙනුවට වෙනවෙන විධ ප්‍රතිරූප සමාජයේ පැනගෙනවා මිනිස්සු ගිහිලා ඒ වගේ එල්බ ගන්නවා ඒ ඔයගේ සජයතුල එෙම දෙවල්තියෙනවා කොයික හොඳද කොයික නරකද කියනක අවසාන විග්‍රහහිද අපට තියන ජනතාව කොයි තරන් ෘප්තිමත්ලස ජීවත්න ද කිය අසාන අවසා ෘප න ති හන ලක රදක් තින ඔක්ොම දෙවල් වගගේ කියන් න තියන පාලන තර කියන මයි වාසාසා අසානික මනටමට නිරෝගී පාලන්න තන්තරයක් තියන නිරෝගී සංකල් පාවල යක්තින සමාජක්තුල එහෙම දෙවල්ල පට දකිට නෑන. ඉතාම කලා තුරකින් ගේ නිකායක් මාක්හරි බිහිවෙලා කරහම එක රජය විසින් පාලනය කරන. මතකනර ජානයේ සිද්ධ විචාට දුම්රේල න හම උමන් දුරමිය මාර්ගයකරපු බගරගන එ එහෙමවල් ලෝකයේ ඇති වෙන කාල්වල්ලෝ ලිතින් අපේ ඉතිහාසෙත් එහෙම දෙවල් තියනවා හිති නමුත් මේ තින් කීර්තිසී රජසින් රජතුමා අනුගමනය කරපු එක ප්‍රතිපත්වයක් තමයි තමන් දේවත්වයට කිට්ටුයි කියලා සමාන්තරගත වඩ ඕ සහ කිරම් ඒකොහු පෙන්නුවේ සංකේතවලින් සංකේත කරනය හරිද විශේෂයෙන්ම මේ මේ පිළිබඳ හොඳ තම ඊට කලින් කියන්නම් මේ කොහොද රාජ්‍ය සංකේතවල්ලින් තමන් දේවත්වයට කිට්ටුයි කියල පෙන්නන්නේ දැ මේවා හුඟක් බහුතර ඇි හිතන්න්නේනෑ දැන් මහනුවර කීාරකයන් ඇද. නේද. එතුට නමුත් මහනුවරට ගිහාම අපට පේනවා කීර්තිශ රාජසිංහ රජත්තුමා සහ ඉට පස්සෙහිට ශ්‍රීවිකරම රාජසිංහ දක්වා. ඒ පාලකයන් අ දේත්වය දේවත්වය කියන සංකල්පය තමා දේවත්වයට සමානයි කියන එක ජනතාවමත සම්පාත කරන්න කොහොමද භූමිදර්ශනය හැදුව කැල කියෙන එක සංකල්පය. එතකොට කීර්තිසි රජසිංහ රජතුමාත් සංකේත කරනය කියෙනෙ ඉතාම ඉහලින් පාවිච්චි කර ඒ කාට හරි උදහරය හැටි කියනගේ මනුවර නගරය මනුවර නගරගත්ොත් එහෙම මහනුවර නගරේ කේතිසි වවාශසිං රජතුවන් වගේම. ්‍රිවික්කමනාශයෙන් රජතුමා දක්වාම මෙ අදහස් සංකාපල්ල සහට ගෙනවා. ඇත්තේම මහනුවර නගරය නිර්මාණය වලති යන්නේ නගරේ ගැත්ග පුරාණ නගරය නිර්මාණයවෙලති එන්නේ. මහනුවර රජු ශක්‍රදේවේන්ද්‍රය කියලා කියන්න එහෙම කෙනෙකුට අර්ථ නිරූපණය කරගන්න පුළුවන් ආකෘතියක් ඇතුළේ. තැන් ශීර සාගරය. ශක්රයි ඉන්න තැන්ගුල තියනෙනවාන මේ බෝගම්බර වැැව එතකොට සප්ත මහාහඳු මේ තියෙනවා හන්තානතියෙනවා උඩවත්ත කැලේ තියෙනවා මේක ගැන මේ මම කියන කන්නෙම මේක ගැන ඉතාම ක්‍රමවත් අද්‍යයනයක් කරල්ලා එක ප්‍රකාශයට පත්කරා ඉක්දශනමසය අනුවවෙදී ජේම්ස් ඩන්කන් කියලලා මහත්මෙක් අද අන්තර්ජාලයටට ගත් ජෙම්ස් ඩන්කන් මහත්මයගේ පොත බලන්න පුලුවන්. න් මහත්ම ලිව පොතක් මේ මහනුවර හිටපු අවසන් රජවරු කන නරන්දරසිං රජතුමාගෙන් පස්සෙහිටපු රජවරු තමන්ගේ රාජ්‍යපාලනය සඳහා අර අයිඩියෝලෝජී එනතන් සංකල්පය සංකේත කරනට නැගවි කොහොමද කියලා ඔහු ඉතා විශිෂ්ට කෘතියක් පලකරයෙක්ද සමසය අනුවයේදී ඒ කෘතිය නමතමයි සිටි ටෙක් නගරය පටනයක් හැටියට නගරය කියවාගත හැකි ලේකනයක් හැටියට සි ඇ ටෙස්ට් කියන පෘතියඒතකට ඒ යන්නේ ඩන්කරනෙන් පෙන්නුම් කරන උත්සහගන්න අපට මහනුවර නගරයට ගියොත් ඒ නගරේ කියවා ගත හැකි. ඒ කියවන්න එක හොමද ඒ රජු විසින් අභිමත්ත සංකල්පාවල්ලියේ සංකේත කරනයක් හැටියට අපට අඳුරගණ්ඩ පුළුවන් ඇයි බෝගම්බර වැැව. තන බෝගම්ර වැවත් තිබුණ න නැන්නේ ෝ තන බෝගම්බර වැනේ ඔතන තිබුණේ මේ වගුරුවිමක් හරිද ඒ පිළිබඳ ලේකන තියනවා ොමන්දක්ක කර හරේ මේ ඒ අයි වලින් මේ හරි අපූරුවට එක්දස් හයසිය ගනන් ඔලගේ එතන තිබිච් විද හදල බ ැෙක් දස් අයිස ගනන් වලින් පස් තම ඒක ැවක් වන්න ෙසේ ක එකක කදිම විස්තරයක් න ගුබිමක්හැට යෙනකට ඔතන අල පාරක්ගේ හැටේ හන දිම විස්තරයක් තියනවා පිළඟ වැඩටහනකපි මහනුවර නගරේ ස නගරයක් වෙන්න කලින් මහනුවර කොහොමද තිබන ගිමිදර්ශනය භූමි දර්ශනය කොමද තිබුණන කියන එක ගැන ඉී පැතිවල වාසය කරන හුඟක් අපේ හිතවත් ශ්‍රාවකයෝ ඉන්නවන නෑද එතට අපි මහනුවරට අවරුද්ධකට වතාවක්කොත් අපි මහනුවර යනවා කර හතුට එතකොට මහනුවර කියල කියන්නේෙ දැන්තියෙන විශාල ආපනශාලා හෝටල්ල රෝමේවා ඒ පමණක් නෙමේ ඒ උක්කොම සහර ගොඩනෑැගිලි පරණ ප්‍රභූරුන්ගේ වලලල නිවාස ඉතින් ඒ පිළිබඳ අපි විස්තරයක් ඉදිරේදී කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ කීර්තිසි රාජසිංහ රජුත්තුමාගේ මේ සංකේත කරණය මේ විශේෂ සක්‍රයා හැටියට පෙනීසිටීම ඉතාම දිව්‍යලෝකය එක මොමහනුවර නගරේම දිව්‍ය ලෝකයක් මේක හින්දු සම්ප්‍රදායගෙන එකක් අපි දන්නවා ඉන්ද්‍රමත් ඉන්ද්‍ර කියන ශක්‍ර කිය දෙක මේ සමාන අර්ථය දෙන්නේ. එතකොට මේ හිදුඒ දිව්‍යලෝකවල තියෙන දිවව මේ ජලතලාවල් ගැන්න හිදු මේ හිදු සාහිත්‍යයේ මස්තර කරන. ඉදි මේවා ඔක්කොම මේ අ සංකේතාත්මකව ජනතාව එක මැදකට ගේන්ඩ කරපු උත්සායන් හැටියට පෙන. එතකොට නුවන් මේ එකට කියනවා ඔට තියන වචචනයක් ලතින් භාෂාවෙන් මේ ඇක්සිිස් මුන්ඩි. ක්සිිස් මොන්ඩි කියලක යන්නේ යම්කිසි කඩාබිඳ වැටනු හම අපි ඒ අප එක්කහවු කරන්න ඕන්නන් අපි මොකද කරන්න යම්කිසි නිත්‍ය තේමාවක් හදනෝ හදලා ඒකට මිනිස්සු සංකේන්ද්‍රනයනෝහරි තැන්ඔ ඒ ඇක්සිස් මුොන්ඩික කියන අදහස යම්කිසි දේශපාලනයේ නිතම සිද්ධ වෙනයක් එකෙන මහරි දෙයක් වෙනකට වෙන දෙයක් නිර්මාණය කළලා බිද වටනද ඒට අවධානයමු කරුණ. ඒ දේම තමයි කීර්තිශ්‍රී රජසිංහ රජස්තුමා තමන්ගේ පාලනය සඳහා ප අරයායට තිබිච හුගෝ ප්‍රතිවිරෝධතා මංශාල ප්‍රමාණයක්ති විච්ච ප්‍රතිවිරුද්ධතා භික්ෂන් වහන්සේලාගේ උඩරටපරුන්ගේ ලන්දේශීන්ගේ මෙහැම දෙයක්ම එහෙම සිද්ධ වේ උඩ තලේදිී සිද්ධ වෙනකොට රටේ මහජනයාගේ අවනත භාවයා හා පක්ෂ පාතිත්වය දිනාගැනීම සඳහා රජුගේ හැසිරීම එතොට තමන් කිව කරුණු දෙකක් එකක් කරුණ එකක් කිව සක් කියැනෙ ඔහු දේවත්වයට සමාන්තර දතිරීම ඔ ඔහු ශක්ක්‍රයා ලෙස පෙනී සිටීම ඕට හින්දු සම්ප්‍රදාය පිළන්න හොඳ දැනු මක්තිබුණ ඕහුට බෞද්ධ සම්ප්‍රදායගනත් හොඳ දැනුමක්තිබෙනවා හරි ශක්‍රයායයින්නේ බෞද්ධ සම්ප්‍රදා හිදු සම්ප්‍රදායේ ඉන්ද්‍රයින්නවා ඉන්ද්‍රයි ශක්්‍රයගැන දෙන්නම එක එක පැත්තට බැලුුව විග්‍රහ කරල බැලුහ හරි ශක්ක්‍රයාය කල කියන ඔක්කම ශක්ක්‍රයාගෙනේ මේ දවද සාදිය ලක නම්මති න දඩුපුල්ලාසන ඔක්කවන ලොකට කයිට ඒ සාහිත්‍යය විතර කරන එතකොට හිඳදු සාහිත්‍යය ඒවගේ විස්තරන ඉන්ද්‍ර ඉදර කියලා කැන ඇත්වශයීම මවතාාල ප්‍රතාපොත් දෙවි කෙනෙ ඉන්ද්‍ර ඔහුගේ ආයුද හැටියරතිය විදුලිය අකුණු ගැසීම ඒව තම යගේ අවුද ඇ මේවා ඔක්කොමර ලෝකේතියනර කැන මොනා දෙකට ැනේ විශ්වීය කොස්මික් විශ්වීය ශක්ති ප්‍රවාහ ද්ගලා රෝපණය කිරීම ඉදිරිපත් කිරීම තමයි ඒ සම්ප්‍රදායන් තුළ තිබුණේ ඇතින් කීර්තිස් රාජසිංරයස්තුමා මේ හිදු සම්ප්‍රදායේ තිබන ඉන්ද්‍ර සංකල්පයත් බෞද්ධ සම්ප්‍රදායේ තිබෙන ශක්‍ර සංකල්පයත් අරං තමා ශක්‍රයා හෝ ඉන්ද්‍ර හැටියට පෙනීසිටීමේ ව්‍යාපෘතියක් වැඩගටයුතු යෙදවා එතකට එක වෙන්ඩනම් ඉන්ද්‍රයා ඉන්න ශක්‍රයා ඉන්න තැන විදිහෙන තමන්ගේ භූමිධාර්ශයනය සකස්කරගඩු උමනයි එතකොට ඉතී ඔොක්කොම පූජනීයයින ඔොක්කොම පෝජනීයයි අපේ රටෙත්තේනෙමකද රජනෙක් බෝසත්වරයෙක් වෙන්ඩෝන කියලා සෙල්ලි පිකතිෙනත බෝසත් කලකි වහම අත්තරඩ ගොට ගන්න බෝසත්වරු මේේ කාලහිටේ බෝසත් කල ගන්නේ යහපත වෙනුවෙන් වැඩ කරන බෝධඥානයර හරි ඉති එහෙමයට තමයි මේ බෝසත් කෙලක විතින් කරුණා කරලා අපි තාම කරුණාවෙන් ඉල්ලා හිටන අප ප්‍රේක්ෂකීන්ගෙන් සහ අපේ ස්්‍රාවකීන්ගේ අපි මේ බෝසත් වරු ගන නිතරම කිව්වට මේ එකට කුපිතවෙන් එපා මේ මහායාන ධර්මය ප්‍රචාරය කිරීමේ ව්‍යාපෘතියක් ගෙන නොයි කියලා මොකද ඔබ සරලව මහායාන කියලා කිව්වට ඔබේ කිදා බැස්සොත් තේරෙයි. ඒ මහායාන කියන අදහස් සම්ප්‍රදාය සහ අපි තේරවාදයයි කියන අදහස් සම්ප්‍රදාය අතර යටිතලයේ තිබෙන සමවිසමතා. මොනාද කියෙක් ඔබ ගැුරින්යක දෙන්න කළ ඔට පෙන. සමහරලාට ඔබ කරනවත් පිළිවෙත් ඔබ ප්‍රතික්ෂේපන සම්ප්‍රදායට අහිතියෙන්න්න ුව වෙන්න පුල්ල ඔබ 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 නාත දෙවියන්ට, දේවාලෙකටගියොත් නාත දෙවියන්ගේ පිහිට පැඇතුවොත් නාත දෙවියන්ට ප්ඩුරක් ගට ගවුවත් ඔබ දැනගතයුතු වෙනවා නාත නමින් පෙනී සිටින්නේ ඉතිහාස පුරාවලෝ කිතේශවර නමින් පෙනහිටබ බෝධිත්වරයා කියලා. ඉ එනිසා ඒ ඒ සමාජයක් ක්‍රියාත්මක වෙන්නේ ඒඒ විදිහට සමාජයේ අප අිමතය මත නෙමයි ක්‍රාත්මක වෙන්නේ. ඉතිහාසත් අප අභිමතය මත නෙමේ ලියවිල තියෙන්නේ. අපි නොදන්නා කාලෙක අපි නොහොඳුනොන කෙනෙක් විසින්. ියන දවලතම ඉතිහාසය කලක නිසා මේවාගේ තියෙනවා නොෙක්නො එක් ආකූලතාවගේම ව්‍යකූලතාත් මෙම ඇතුළි තියෙනවා ඉතිේ නිසා ඒට ප්‍රකූපවීම හැඟීම් බරවීම එක අවශ්‍ය නෑ කිසි දෙයක් අපට එහෙම සම්මතයි මෙමයි කියලා එහම කරන්න පුළුවන්කමක් නැහැ මකද අපි විග්‍රහාත්මකව පුළුල්ල බැලුවොත් අපි එහෙම දේවලුත් කරනවාත බුදුරාණන් වහන්ස කොහෙදදිවත්කිවද භක්ති ීතක යනා කරන්න කියලා එතුට භක්තිගීත හා කැරල් කන්තාරු අතර්තිය සම් සබධතාව එතකට ඒක් වෙෙසක්කාඩ් දැ වෙක්කන නැදැන් වැෙනක් ස්සකඩ්න ඒදැ ඒනිසා සමාජයක් දියුණු පවනු වෙනකොට ඒක තමයි සංස්කෘතිය බෙදාහදාගන්නවා එකල කියන්නේ ඒ දෙවල් ආගම් පවා එහෙමයි. හරි ඉතිං මේ මහනා මහායානයට ඒ ධර්මය ය එහම ේශනාාත්මක කතා කිරීම මක්නෑක අයිති අකෝන කෙනුට අදහස්දක්වන්න පුළුවන්. හැබයි විවෘත මනසකින් බලන්ඩෝන තේරවාදී බෞද්ධ විහාරවල්ල ඉන්න දෙවවුරු. එකගොලොහ කොයි සම්ප්‍රදායටදා යිතික එක ශිව දෙවෝ විෂ්ණු දෙවියෝ. එකගොල කොයි සම්ප්‍රදායට අයිති අයිද කියල. තියනිසා සමාජයක් ඉදිරියට වර්ධනය වෙනකට භාෂාවට වෙන්න පුළුවන් . ලත්ටුවගේන්න ුලත්ති ටක්කන්න කිවත් එකව වචනයදමල ඉලත් තට්ටු කියෙන. නෑද අල්මාරිියරල්ලල් වැඳදුමක් ගන්න කිවොත් ඒගේ එකකවචනයක් ලන්දේසි පෘතුගේ සි වචන. ප්‍රදීය. හරි එතකොට එනිසා අපි හිතන නරකයි මේ කවුරර හිතනනං හරි පාරි ශුද්ධ නොයින්දුල් දේවල් ගැන එක හීනයක් විශේෂම දූපතක ජීවත්වෙන මිනිස්සුන්ට එහෙම ල් ගැන තන එකකඒ එක හිතන්න පුළුවන් ඉති හිතන්න ඕන්න කැමතිනම් එම හිතල සතුට වෙන්න පුළුවන් හැබැයි යතාාර්තයටගත් අපි පේනවා සංස්කෘතියක් දියුණ වෙන්නේ විධ සංස්කෘතියන්ගෙන් ලැබෙන ආනුභාව ආභාෂය මත කියන අපි දැනගන්න ඕන සංස්කෘතියක් එක විදිහකට එම තියෙනවා නම් ඒක ඉතර ලස්සන වෙන්න එත්න එකට පැවැත්මකුත් නෑන ඉතින් ඒහින්ද අප අපි පොල්ලට ගියත් අපේ තින එලවල ටික බැලුත්තේම ක්කොම අපේද අදත්තොත්තේ ඒ ග්‍රහස්්‍රිතකරපු රටවල්හෙම සිතියම ලගුණු කොරොත්තෙම. ඔය මිරිස් ග්‍රහශිත කලතිනේ මධ්‍යම ඇමරිකාවේකතම ඇල්ල පැත්ෙන් ඇවිල්ලති තටයි අපි කැකිරි කියකානේවා මමුගුත් ඔොන්න දැ කිලෝක දශ පන්සිේ ගණන්ඩලතිින් කැරක් කොහදාව. ඇත අපිගේෙනන අම ැකි ගමේ ෑමක් දශීයකෑමක් කැකරේ ඉසල්ලම ග්‍රහ සිතකර මධදම මරිකාව එබලි න්ද සාක්ෂිත්තියනවා ඉතිේ ඒනිසා අපි ගත්තුත්තයෙම ඔ ගේෙ දර ක බල්ල න හමතම ඇල් මයි හම ැන ම තියනවා ඒක අදහස් කරන්න මේකත් වැරදිට අර්ථනය රූපනය කරන්න දෙපා අන්න දැන් අපිටේනවා හොඳට මේ වැඩස රහණේ අරුණ ොකද කියලා මේ රටේ මමුකූත්ම යන්න මේ ඔක්කො පිටිං ාව කියලා මේක විනාස කරන්නට තමයි හදල කියන්න දෙපා. අපිත් තියනවා අපට ආවේනික ඉතා වටිනා දේවල් ඒවා ගැන කිසිම සැකයක්නෑවා අපිමුණවාද කියක පහැදිලි කල්ලත් තියනවා අපි ද වුණුකරපු. චර්ය පදධති අපේ ගුණ වගාව මිනිසුන්ට සැලකීම කටගන සැලකීම ඇයි වගේ දේවල් ඒවගේ අප ටආාවේනික වෙච්ච මේ රටේ තිබෙන නොයෙකුත් මිලෙට්වර්ග නොයකුත් අලවර්ග අපි කිව්වාර දික්්‍යැකුණයට හරි ඒවගේවා එසා අපටත්ති බුණා පටත්තිව වුණා අප අපේ දේවල් අපේ තියෙනවා ගැන සිීම විවාදයක් තර්කයක් නෑ එවනට අද අපි මේ සමාජයේ පාවිච්චි කරන බොහෝදේවල්ල අපේය හිතාගෙන ඒවට යෙන්නේෙ සහර වෙලාවල්ලලට අපේ නොවන සම්භාවයක් එනිසා මේකන වැඩසට ඇනි මූලි අරමුණ වෙන්නේ නමුත් ඉතිහාසය ගැන බලනකොට සමාජය ගැන බලනොකොට අද අපි මේ නගරේ වීදියක ඇවිදගෙන ගියෝත් දෙපැත්ත බලාගෙන යනකොට තියන කඩසාපල ප්‍රභාවය හෙවුත් සතියම ලකුණුොෘටතිේව කොහෙකු ඒවද සමහරව ඇමරිකා පටන්ගත් ඒේවා. හරි. ොනහරි ණ්ඩෝරුන්හම හිලලාවාහනවත්තල යන්නන්නේ ඒකඩේ අපේකක්නෙේ එක ප්‍රභගත්වතක ඇමරිකාවයි. හරි මේ බඩුවක් ගන්ඩ සමාලාර කඩයට ගහාම ඒ කඩේ න නමේ දම්ම චීනටයිද. ඒක චීනටයිති. හරි හිති එනිසා ඒක මේ අපි මේ සදහචාරවාදී හමක්නෙ පිසල්ලකිව වැඩසරය මුල්කොඩ සදාචාරය තෘපතිය සතුට කියලක කියන්නේ සමාජයට හා පරිසරයට අපෙන් අවමහානයක් වන විර ජීවත්වීම ඉ අපි නැවත එන්න වවා ්‍රීතසි රජශසිං රජත්තු හමමඩසයි විරම කරන්නගම එුව හ අප අපට විරාමයක් දෙන්න ඒකම අපිට ලියන සපුරදයට කරන ලිපින තැල් පෙටි විස්සහඇතලිස් පාක්ොඹ බල්ලාහ කමෙන්ට්ස්ොලිින් අපට ඔබේ අදහස් කියන්න අපි විරාමයක් ගන්නා විරාමයෙන් පස්සේ අපි කිල්සිට රාජසිංහ විජරාජ සිංහ රජතුමා පිළිබඳව කතා කරන්න ඉතුරු කොටසේ වෙලාව හදාගම.